වීඩියෝ එක කතා කරන්න යන්නේ පොඩ්ඩක් වෙනස් විදිහ මාතෘකාවක් ගැන. ඔයාලා අලුතෙන් YouTube ඉස්ලා වෙනවා. YouTube එකට ගොඩක් අය වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඒ හින්දා මම හිතුවා ලෝරා ගත්ත YouTube ඉස්ලා 5-6 දිනකට ගින් පොඩි එයාලගේ channel එකේ history ගැන පොඩි කතා කරන්න ඕනේ කියලා. මම දීපලයන්ට වීඩියෝ හදලා එවන්න කියලා මම අගේ වීඩියෝ එක දාන්න ඔයාලට. ඔයාලා දන්න YouTube කරන channel තියෙන අයලා ටිකක් මල්ලා දෙනකෝ සම්බන්ධ කරලා තමයි මේ වීඩියෝ එක. ඔයාලා එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න එයාලගේ channel එක පටන් ගත්ත දවස එයාලගේ channel එකේ මුලින් කරපු විදිහ දැන් තියෙන අතරේ වෙනස පොඩි ඒ එයාලගේ channel අතර history ගැන තමයි මම මේ වීඩියෝ එකේ ඔයාලට වෙන්න යන්නේ. මේකේ ප්‍රධාන අරමුණ වන්නේ ඔයාලට අලුතෙන් channel කරන ඇයට මේ channel තියෙන අයලාගෙන් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ හින්දා මම මේ වීඩියෝ කරන්නේ ඉතින් ඔයාලා මේ ගල්ලාගෙන් අදහස් ගන්න ඔයාලා එයාලගේ channel එක පටන් ගත්ත විදිහනම් අවසානයේ එයාලගේ history ගැන ඔක්කොම කියනවා. ඒ හින්දා ඔයාලට පුළුවන් ඔයාලා අලුතෙන් channel එකක් පටන් ගන්න ඕන නම් මේකෙන් ගොඩක් අදහස් ගන්න පුළුවන්. ඒ හින්දා ඔයාලට පහසුවෙන්ම channel එකට ගොඩක් අදහස් තරම් ඔයාලා පහසුවෙන් channel එකක් පටන් ගන්න පුළුවන් දිගටම. එහෙනම් වීඩියෝ බලන්න ඉවර වෙනකම්ම මේ channel එක නාගේ මම වීඩියෝ එකට link දාන්න එයාලා channel එක දිහා subscribe කරන්න. වීඩියෝ එක නිකන් ගා මගේ channel එක subscribe කරලා නැත්නම් මම පළවෙනි පාර subscribe button එක subscribe කරන්න. එයාලගෙන් ගොඩක් දේවල් වාඩි කරගන්න පුළුවන්. එයාලගේ channel එක history ගැන තමයි වාඩි කතා කරන්නේ. ඔයාලගේ channel එක පටන් ගන්න අදහස් තියෙනවා නම් channel එක කරගෙන යනවා නම් ඔයාලගේ මේ අදහස් තරම් ඔයාලගේ channel එක ගැන ඉස්සරහට කරගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකම මේ කට්ටිය අදහස් ඔයාලා බලන්න එයාලගේ channel එක history ගැන. මම ටීම් සචිත්. මම YouTube වීඩියෝස් කරන්නේ සයන්ස් ඇන් ටෙක්නොලොජි කියන කැටගරිය යටතේ. ඉතින් මම මගේ channel එකේ පටන් ගත්තේ 2017 අවුරුද්දේ මාර්තු මාසේ. ඉතින් මම 2017 කියන්නේ මගේ ඕලෙල් කරපු අවුරුද්ද. ඉතින් මට ඒ අවුරුද්දේ ලොකු දෙයක් මේ YouTube එකෙන් කරන්න බැරි වුණා. ඉතින් මම 2018 අවුරුද්ද පටන් ගද්දි මට හිටියේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 90 ගාණක්. ඉතින් මට 2018 අවුරුද්ද අවසන් වෙද්දි සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000 ගාණක් විතර වෙනකම් මගේ channel එක මට grow කරගන්න පුළුවන් වුණා. මගේ මේ channel එක පටන් ගද්දි මට ගොඩක් යාළුවෝ උදව් කරා. යාළුවෝ උදව් කරා කියන්නේ මගේ ස්කෝලේ යාළුවෝ, ගමේ යාළුවෝ. ඉතින් මම පොඩිම කිව්වොත් එහෙම මගේ පළවෙනි වීඩියෝ එක, කියන්නේ මම පළවෙනි වීඩියෝ එක දැම්මේ මම කොහොමද කම්පියුටර් එකකින් හොට්ස්පොට් ගන්න කියන එක ගැන. ඉතින් මම වීඩියෝ එක අප්ලෝඩ් කරේ. ඒ වගේම මම මේ පාවිච්චි කරන ට්‍රයිපෝඩ් එක පාවා මගේ යාළුවෙකින් තමයි මම මේක භාවිත කරන්නේ. ඉතින් ඒ වගේ මගේ ස්කෝලේ යාළුවෝ ඉන්නවා. එයාලා ගොඩක් දෙනෙක් මගේ වීඩියෝස් වල කමෙන්ට් කරලා මට හෙල්ප් එකක් දුන්නා. ඉතින් එහෙම යාළුවන් උදව් මට තිබුණා මේ channel එක පටන් ගද්දි. ඒ වගේම මම මුලින්ම වීඩියෝස් කරේ ඔබට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් විදියට. ඊට පස්සේ සාමාන්‍ය පොඩි පොඩි වැඩ මම ඉදිරියට ආවා. ඊට පස්සේ තමයි මම මේ අද කතා කරන විදියට වීඩියෝස් කරන්න පටන් ගත්තේ. ඉතින් මම වීඩියෝස් කරන්නේ මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ Huawei 9 2018 අවුරුද්දේ ෆෝන් එකේ ෆ්‍රන්ට් කැමරා එකෙන්. ඒ වගේම මම ඔඩියෝ රෙකෝඩ් කරන්නේ මෙන්න මේ මයික් එකෙන්. මෙන්න මේ මයික් ඩොර දෙයක් විතර වෙන්නේ. ඉතින් මම AliExpress සයිට් එකෙන් ගත්තේ. ඉතින් මේක මම කනෙක්ට් කරලා තියෙන මගේ ලැප් එකට. ඉතින් මේ ලැප් එකෙන් මම රෙකෝඩ් කරනවා වෙනම ඔඩියෝ එක. ඊට පස්සේ ෆෝන් එකේ මේ වීඩියෝ ෆයිල් එකත් එක්ක මම කම්බයින් කරලා Filmora කියන ඇප් එකෙන් ඇප්ලිකේෂන් එකෙන් තමයි මම මේක එඩිට් කරන්නේ. ඉතින් ඔයාලත් ඕන නම් ඔයාගේ channel එක grow කරගන්න ඔයාගාව තියෙන හැම සම්පතක්ම ප්‍රයෝග කරගන්න ඕන මේ වීඩියෝ එකට. එහෙම කිව්වා කියලා ඔයා DSLR එකක් ඒ වගේම road mic එකක් පාවිච්චි කරන්න ඕනේ නැහැ මේකට. ඉතින් මමවත් තාම භාවිත කරන්නේ මේ වගේ front camera එකක් සහ මේ වගේ mic එකක්. ඉතින් ඔයාලට එහෙම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාගාව තියෙන දේ උපරිමයටම භාවිත කරන්න ඕනේ. ඔයාට සිද්ධ වෙනවා. ඉතින් ඔයා ඒක හොඳට කරන්න ඕමනාවෙන් කරන්න. ඉතින් මේකේදී ඔයා එඩිටින් වගේ දේවල් ගොඩක්ම හොඳට කරන්න ඕන. ප්‍රසන්ට් කරන දේ හොඳට කරන්න. මොකද ඔයාගේ වීඩියෝ එක කවුරු හරි අහනවා බලනවා නම් එයාට ඒක ආසයිතන විදිහට අහන්න බලන්න පුළුවන් වෙන විදිහට කරන්න ඕනේ. නැත්නම් එයා ඔයා මේ ඔයාගේ වීඩියෝ එක බලන්න ඇල්මක් දක්වන්නේ නැහැ. ඒකට අපි ඇල්මක් දක්වන විදිහට අපි වීඩියෝ හදන්න ඕනේ. ඔඩියෝ හොඳට එඩිට් කරන්න ඕනේ. ඒක තමයි මම හිතන මම හැම වෙලාවෙම කියන්නේ. ඒක තමයි ඔයාගේ channel එක grow කරගන්න තියෙන හොඳම ටිප් එක. ඉතින් මේ අවස්ථාව ලබා දුන්න Tech for You channel එකේ අයියටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මට මේ අවස්ථාව ලබා දුන්නට ඔයාලට කතා කරන්න. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ channel එක දියුණු කරගන්න මෙන්න මේ ටිප් භාවිත කරලා. ඉතින් මම ඉහින් එන්න. මම ටීම් සජිත්. ඉතින් අද ගුවන් හැමෝටම Tech for You YouTube channel එක වෙන මම ඉසා. ඉතින් මගේ අද්දෙක්කමත් බෙදා ගන්න ඕන කියලා ඇත්තටම මේ YouTube එකේ මම ඇත්තටම ආවේ මේ අහම්බෙන්. ඒ කියන්නේ මගේ මිත්‍රයා සමහරක් විතර TS Lab YouTube channel එකත් එක්කලා ඉන්න කෙනෙක් නම් දන්නවා ඇති. අපි බ්ලොග් එකකින් තමයි ඇත්තටම YouTube එකට ආවේ. ඒ කියන්නේ ඇත්තටම YouTube එකේ content creator කෙනෙක් වෙන්නවත් එහෙම නැත්නම් subscribers ලා ගන්නවත් එහෙම නෙමෙයි දුනේ. ඇත්තටම මගේ මම ගොඩක්ම ආස කරපු චරිතයක් තමයි YouTube එකේ දිලිචන් අයියා. මයි හබ් එකේ දිලිචන් අයියා සහ චින්තන අයියා. ඒ විදිහට ඇවිල්ලා අන්තිමට කොහොම හරි
අපි දනන් හිටියන ඇතන YouTube එකේ thumbnail එක custom thumbnail දාන්න කොහොමද ඊට පස්සේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කොහොමද හොඳ content එකක් හදාගන්න කොහොමද කියලා කිසිම දෙයක් දනන් හිටියන. ඉතින් ඇත්තම අපිට content හදුවට ඇත්තම අපිට සම්පත් භාවිතය එහෙම නැත්නම් සම්පත් ප්‍රමාණය ගොඩක් අඩුවෙන් තිබුණා. අපි ඒ වුණාට වාචික ඇත්තම අපි ට්‍රයිපොඩ් එකක් තිබුණා. ඒනවා අපි වාචික කරේ ස්ලොම් බටන් එකට ෆෝන් එක හයි කළා. අපි YouTube tags දාන හැටි ඊට පස්සේ මේකට custom thumbnail එකක් දාන්න කොහොමද ඊට පස්සේ වීඩියෝ එක promote කරගන්න කොහොමද කියලා ඒ දේවල් ගැන මට එහෙම නැත්නම් අපේ සෙට් එකට දැනගන්න හම්බුනේ පළවෙනිම YouTube එකෙන් හම්බුනේ අතන දේශන් අයියා සහ චින්තන අයියා මයිහබ් බ්‍රෝලා. ඉතින් එයාලත් ලොකු උදව්වක් දුන්නා. අතන අපිට පළවෙනි සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 සහ පළවෙනි සබ්ස්ක්‍රයිබර්ස්ලා 200 විතර යනකම් එයාලගෙන් ලොකු සපයක් හම්බුණා. දැන් කියලා තනසන්න YouTube එකට යනකොට අපිට ලයිට් සිස්ටම් එකක් නැහැ. එහෙම නැත්නම් හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. එහෙම නැත්නම් අපිට වීඩියෝ කරන්න බෑ. එහෙම නැත්නම් කතා කරන්න බෑ කියලා ගොඩක් අය හිතන්නේ. අතරම මේ අයට කියන්න ඕනේ දේ තමයි තමන්ට තියෙන සම්පත් ප්‍රයෝජන අරගන්න. ඒක තමයි මම වීඩියෝ රෙකෝඩ් කරන්න තාම රෙකෝඩ් කරනකොට අතරම මයික් එක පාවිච්චි කරන්නේ. සාමාන්‍ය වෙලාවට මයික් එක පාවිච්චි කරන අතරම අපි මම පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් අපි පාවිච්චි කරන්නේ නැත්නම් මේ Bluetooth earphone එකක් තමයි පාවිච්චි කරන්නේ මයික් එක විදිහට. ඒක තමයි මේ ඔයාලට මයික් එකක් ගන්න සල්ලි නැත්නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් අත්‍තරම ෆෝන් එකේ තියෙන එහෙම නැත්නම් ෆෝන් එකට හම්බෙන ඊයෆෝන් එක වගේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ලයිට් සිස්ටම් එකක් නැහැ කියලා දුක් වෙන්න එපා. ස්වභාවිකලියෙන් වීඩියෝ එක රෙකෝඩ් කරන්න. ඉතින් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන ස්වභාවිකලියෙන් අත්‍තර මේ අපේ මාතෘකාවට ගැළපෙන නිසා මම මේ විදිහට රෙකෝඩ් කරන්න අත්‍තරම කිසිම ලයිට් සිස්ටම් එකක් පාවිච්චි කරලා නැහැ. අත්‍තරම මේ ස්වභාවිකලියෙන් තමයි මේක වීඩියෝ එක රෙකෝඩ් කරන්න. ඒක තමයි බෑග්ග්‍රවුන්ඩ් එකට කිසිම දෙයක් පාවිච්චි කරන්න නැහැ. අත්‍තරම සාමාන්‍ය බිට් එකක් තියෙන ඒ වගේ එහෙම නැත්නම් කවුරුවත් ඔයාලට එහෙම නැත්නම් සීමාවක් දාලා නැහැ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙකුට ඔයාලට මේ වගේ ස්ටුඩියෝක් එහෙම නැත්නම් ස්ටුඩියෝ එකකද වීඩියෝ රෙකෝඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට සුදු පාට හෝ කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේක අපිට රූල්ස් නැහැ. ඒ නිසා තවන්ගෙන ඒ නිසා ඔයාලට පුළුවන් එළියට ගිහලා ලස්සන තැනක් තෝරාගෙන වීඩියෝ රෙකෝඩ් කරන්න. එහෙම නැත්නම් ඔයාලට ෆෝන් එකක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් යාළුවෙක්ගේ ෆෝන් එකක් ගේ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලට එහෙමත් හොයාගන්න බැරි නම් ස්ක්‍රීන් රෙකෝඩ් එකක් වගේ දාලා ඔයාලට තමන් දන්න ටූල්ස් ටිප්ස් වගේ එහෙම නැත්නම් සොෆ්ට්වෙයා ගැන රිව්යු වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ප්‍රාර්ථනා කරනවා හොඳ කන්ටෙන්ට් නිර්මාණය කරන කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලා බිහි වෙයි කියලා. ඉතින් ටෙක් ෆෝ යූ channel එකට ස්ටෙන් දෙනවා වීඩියෝ එකට මම කතා කරලා. ඉතින් අද මම මේ වීඩියෝ එකේ ඉන්නේ ටෙක් ෆෝ යූ channel එකේ ඕනර්. නැත්නම් රවින්ද මල්ලි මට ඉන්වයිට් එකක් කරා. එයා පොඩි වැඩක් කරනවා. ඒකට උදව් කරන්න කියලා. ඉතින් ඒක තමයි එයා YouTube channel පටන් ගන්න තියෙන කීප දෙනෙක්ගේ වීඩියෝ ක්ලිප් අරගෙන එයාලා ඒ channel එක පටන් ගත්ත කවදද channel එක පටන් ගත්තේ කොහොමද? ඒ දවස්වල වීඩියෝ කරේ කොහොමද? වීඩියෝ එඩිට් කරේ කොහොමද? ඒ වගේම එයාලට උදව් කරේ කවුද? ඒ වගේම දැන් channel එක තියෙන තත්ත්වයට ආවේ කොහොමද? දැන් වීඩියෝ හදන්නේ කොහොමද? වීඩියෝ එඩිට් කරන්නේ කොහොමද වගේ සේවන් ෆීඩ්බැක් කියන්නේ කියලා කිව්වා. ඒක තමයි අලුතින් YouTube channel පටන් ගන්න YouTube platform එකට අලුතින් එනවා කියලා මේ විස්තර බලලා එයාලට කොහොමද channel එකක් පටන් ගන්න කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මාත් ඉන්නවා මේ ගොඩක් වැඩ කරන කියලා. ඉතින් මාත් එයා කරපු ඉන්වයිට් එක පිළිගත්තා. ඉතින් ඒකින් තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් මම කියන්නේ මගේ channel එක මම මුලින්ම පටන් ගත්තේ 2018 මාර්තු 17 වෙනිදා. ඉතින් එදා පටන් ගන්නවට කිසිම අයිඩියා තිබුණේ නැහැ. මගේ නෑදෑයන් මල්ලිගෙන් තෑමට ඇවිල්ලා channel එකක් පටන් ගමු මේවා කියලා. ඉතින් අපිට ගන්න කිසිම අයිඩියා තිබුණේ නැහැ. ඒතරම නම දෙම මිස්ටර් ගුලාපඩසන් කියන මගේ නමින්ම දාලා මම කව වීඩියෝ එකක් හදුවා. ඉතින් කව වීඩියෝ එක හදලා ටික කාලයක් යනකොට මම වීඩියෝ සාගරය කියලා channel එකේ නම change කරා. ඊට පස්සේ මම ගොඩක් අයගෙන් උදව් හම්බුණා. විශේෂයෙන්ම වීඩියෝ මන්ත්‍රලා නැත්නම් නාද ටීවී කරන සඳු කරුණාරත් නැ මට ගොඩක් උදව් කරේ. ඒ වගේම මගේ යාළුවෝ සෙට් එක. යාළුවෝ සෙට් එක ගොඩක් උදව් කරා. ඉතින් ඔය විදිහට වීඩියෝ හදනකොට මම මුලින්ම වීඩියෝ හැදුවේ Premiere Pro app එකෙන් Adobe. Adobe Premiere Pro app එකෙන් මේ වගේම වීඩියෝ එකට thumbnail එක හැදුවේ Adobe Photoshop එකෙන්. ඉතින් ඒ විදිහට තමයි මම channel එක කරන්නේ වෙන කිසිම දෙයක් මම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔහොම ටික කාලයක් කරගෙන යනකොට මට හිතුණා මගේම දෙයක් පටන් ගන්න ඕනේ කියලා. ඒකට තමයි මට ඉතින් idea එකක් ආවම ටෙක් channel එකක් පටන් ගන්නවා කියලා. ඉතින් එතකොට තමයි ඊට පස්සේ මම මේ ටෙක් channel එක පටන් ගන්න හිතුවේ. ඉතින් ටෙක් channel එක පටන් අරගෙන මට වීඩියෝ කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉතින් මගේ mobile phone එකෙන් තමයි වීඩියෝ කරන්න පටන් ගත්තේ. ඉතින් වීඩියෝ කරන්න පටන් ගත්තම පටන් ගන්නකොට මට කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා මම ඇත්තම කියනවා මගේ phone එක මම කියන්නේ set කරලා තිබුණේ පුටුවකට. පුටුවකට ගහලා තමයි මම වීඩියෝ කරන්න පටන් ගත්තේ. පුටුවකට ගහලා මම play button එක ඔබලා ඉස්සරහට එන දා වීඩියෝ කරේ. ඉතින් ඒ වීඩියෝ කළා තමයි මම මේ චැප්ටර් ආවේ. ඉතින් ගැලුට් කරන්නේ කොහොනේ තෑ කිසි වෙනසක් නැහැ. ඉතින් දැන් නම් මම සති දෙකකට කලින් පොඩි වෙනසක් කරා. මම දෙවැත්තේ ලයික් කරලා දිනු මේ පැත්තේ නිසා මේ පැත්තේ තාම මේක හදාගෙන දැන් ඔයගොල්ලෝ පේනවා ෂැඩෝ පේනවා මේ විදිහට. ඉතින් ඒක තමයි හදගෙන ගමන් තින්නේ එකයි. ඉතින් තාමත් මම ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්නේ.
ඒවගේ විඩියෝ එඩිට් කරන්නේ ප්‍රීමියර් ප්‍රෝ ඇප් එකෙන්. ඒවගේම thumbnail එක හදන්නේ Adobe Photoshop plugin. ඒවගේම මම වීඩියෝ එක වෙනම අරගෙන voice එක වෙනම තමයි අරගන්නේ. ඉතින් voice එක මම ගන්න වෙනම මෙතන මම තියලා දිනවා තව mic එකක්, ඒ කියන්නේ headphone එකම, තව පොඩි phone එකකින්. ඒකට වෙනම voice එකක් ගන්නවා. එතකොට noise අඩු වෙනවා. පට පිට ඇහෙන සද්දේම ඇහෙන්නේ නැහැ. එතකොට ඒක ගන්න හදාගෙන උලා. ඉතින් ඒ විදිහට තමයි මම වීඩියෝ කරන්නේ. ඒ වගේම කියන්න ඕන ඔයාලා channel එකක් පටන් ගන්න YouTube එකේදී ඔයාලා මුලින් YouTube එකේදී ඔයාලට උදව් කරන්න කට්ටිය නැති වෙන්න පුළුවන්. මොකද මේ ලංකාව ඕන කෙනෙක් දන්නවා උඩට යන එක YouTube channel තාක්ෂික දෙන්නේ නැති කට්ටිය ඉන්නේ පල්ලෙ යන තින් කට්ටිය තමයි ඉන්නේ. ඉතින් ඔයාලට ආපු ගමන් ඔයාලට උදව් කරන්න කට්ටිය නැති වෙවි. ඒක නිසා ඔයාලා ඒ සැලෙන්න බා ඔයාලා අනිවාර්යෙන් වීඩියෝ කරගෙන යන්න ඕගොල්ලන්ට ටික කාලයක් යද්දි channel එකට එද්දි ඕගොල්ලෝ උදව් කරන ඕනතරම් කට්ටිය ඉන්නවා. මගේ මම ටච් එකේ පටන් ගත්තාම මට උදව් කරා දෙන්නේ. එදෙනේ නම වැඩිපුර උදව් වුනේ මම වෙන කට්ටියෙන් එච්චර උදව් ඉල්ලුවෙත් නෑ. සමහරක් යන උදව් ඉල්ලපු කට්ටිය උදව් කරේ නෑ. ඉතින් මම ඒ දෙන්නා මතක් කරන අනිවාර්යෙන් HJS ලංකා channel එකේ අයියා, ඒ වගේම තුෂිබෝ channel එකේ අයියා තමයි මට ගොඩක් උදව් කරේ. ඒ දෙන්නගේ උදව් හින්දා මම මෙතන ඉන්නේ අද. ඒ වගේම මගේ යාළුවෝ සෙට් එක ආයෙ මතක් කරනවා. යාළුවෝ සෙට් එක නැත්තම් මෙතන නෑ. ඒගොල්ලෝ මගේ හැම වීඩියෝ එකම ලයික් කරා, කමෙන්ට් කරා, ෂෙයා කරා. ඉතින් ඒක හින්දා තමයි මගේ වීඩියෝ කට්ටිය අතරට ගියේ. ඉතින් ඒ වගේ තමයි මම මේ channel එක අරන් ආවේ. අර කිව්වා වගේම කලින් පටන් ගත්තේ කාව වීඩියෝස් channel එකකින්. දැන් තෙච් channel එක වීඩියෝ එඩිට් කරන ප්‍රීමියර් ප්‍රෝ. ඒ වගේ ඇප් එක ගාන වැඩි දෙයක් නෑ. පොඩි හිර තමයි කරගෙන යන්නේ. ඉතින් ඔයාලට channel එකක් පටන් ගන්න පුළුවන් කිසිම කාරණාවක් නෑ. පටන් අරගෙන හොඳ content create කරලා ඔයාලට YouTube එකේ channel එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මට මේකට invite කරපු රවිනි වලට ආයෙත් තරක් thanks කරනවා. ඒ වගේම රවිනි වලගේ channel එක සාර්ථක ඉස්සරහට ගෙන යන අවස්ථාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. මම සමු ගන්නවා. ඉතින් අපේ Fort HUK channel එකේ මම නිදුක් ෆර්නෑන්ඩෝ. ඉතින් අලුතෙන් එන එන යූටියුබර්ස් වලට තියෙන ගොඩක් ප්‍රශ්න ගැන එක එක නාතරන එක එක අපෙන් අහනවා. ඉතින් ඒ තියෙන ප්‍රශ්න ගොඩක් ගැන කතා කරන Fort HUK මට ආරාධනා කරා. ඉතින් කතාවු මොනවද කියලා. YouTube කෙනෙක් අනිවාර්යෙන් වීඩියෝ හදන තැනක්. ඉතින් වීඩියෝ කන්ටෙන්ට් තමයි ගොඩම YouTube එකේ තියෙන්නේ. ඉතින් වීඩියෝ කන්ටෙන්ට් හදද්දි ගොඩක් කට්ටිය අහන දේ තමයි මොනවද මුලින්ම කොහොමද පටන් ගත්තේ YouTube, එතකොට කොහොමද මොනවද වාගා තිබ්බ කැමරා. ඉතින් අයව තමයි ගොඩක් කට්ටිය අහන්නේ. මම ගණ මං ගණ දවරත් ඉතින් මම YouTube පටන් ගන්න ඇත්තටම වොත් චනුක් සයිජාලගේ ඒගොල්ලන් කාලේ ඒගොල්ලන්ගේ වීඩියෝ වල පිස්සු හැදිලා ඊට කලින් ඉඳන්ම ලොකු පිස්සුවක් තිබ්බා ඔය වීඩියෝ පැත්තෙන් ෆොටෝග්‍රැෆි පැත්තෙන් ඉස්සරහට යන. ඉතින් එහෙම පිස්සුවක් හැදිලා තමයි YouTube පටන් ගත්තේ. ඉතින් මම පටන් ගත්තේ එහෙම මේ ලොකු DSLR කැමරාවකින් නෙවෙයි. මම පටන් ගත්තේ පොඩි රුපියල් 12000 වගේ පොඩි action කැමරාවකින්. ඉතින් පොඩි මම පෙන්වන්නේ. ඉතින් මම පටන් ගත්තේ මහ ලොකු කැමරාවකින් නෙමෙයි. ඉතින් මම පටන් ගත්තේ මෙන්න මේ තියෙන පොඩි ඇක්ෂන් කැමරාවෙන් තමයි මාත් වැඩ ටික පටන් ගත්තේ. ඇක්ෂන් කැමරාවක් කියන්නේ සෑහෙන හොඳයි. ඒ කැමරාව ඉතින් මම ගොඩක් කඩ කරා එකෙන් ඔයාලා මම YouTube channel එක කියලා බලන්න මම මුලින්ම දාපු වීඩියෝ එකයි තව වීඩියෝ දෙක තුනක් තියෙනවා ගෙන් කරපු. ඒ විදිහට තමයි මම YouTube පටන් ගත්තේ. එතකොට YouTube වලට එන්නේ. ඉතින් ඒ විදිහට පොඩි කැමරාවකින් පටන් අරගෙන මම edit කරන්න මුලින්දම edit කරන්න පටන් ගන්නවා Premiere Pro වලින්. ඉතින් පොඩි කාලේ ඉඳන්ම Premiere Pro මම ගාව මගේ කම්පියුටරේ තිබිලා තියෙනවා. ඉතින් මම දන්නේ නැතුව ඊට පස්සේ මම ඒක ගැන පොඩ්ඩක් හොයලා හොයලා ටික ටික බලලා ඉගෙනගෙන ඒ විදිහට මම එඩිට් කරන්න පටන් ගන්නවා. මගේ තියෙන ඔක්කොම කන්ටෙන්ට් ක්‍රියේටර්ස් මගේ මං කරපු ඔක්කොම ඒවා. ඉතින් ඒ විදිහට මම එඩිට් කරන්න පටන් ගන්නවා මගේ වීඩියෝස්. තවත් මුලින්ම එන අහන දෙයක් තමයි මේ channel එක පටන් ගන්න කලින් නමක් හිතන්න. ඉතින් මම නම දැම්මේ නිදුක් ෆර්නෑන්ඩෝ කියලා මගේ නමමයි. මොකද මට ඕන නම් මගේ නම බ්‍රෑන්ඩ් නේම් එකක් කරන්න. ඉතින් එහෙම කරන්න ඕනේ නම් මම මගේ නමම තමයි මගේ YouTube channel එකට දාලා. ඉතින් තා ඉස්සරහට මේක ලොකු තැනකට ආවත් එහෙම මගේම නම බ්‍රෑන්ඩ් නේම් එකක් විදියට මම ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක තමයි මම නම දාපු විදිය. මම නම තීරණය කළේ මමම වෙන කවුරුවත් නෙමෙයි. ඉතින් එහෙම පොඩි ඩේටා එකක් හිතේ තියාගෙන මම නම තීරණය කළේ. ඉතින් ඒ දේ තමයි මම නම දැම්මේ. තවත් ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි මුල් කාලේ වීඩියෝ පටන් ගන්න එහෙම කොහොමද කියලා. ඉතින් මම මුල්ම වීඩියෝස් එක තුන දාද්දි මගේ වටේට බෑ මට බැන්නා සෑහෙන එක කිව්වා. උඹ මේ නිකම් මේ එක එක දැන් වල කියලා පුළුවන් ලැටර බ්ලොක් කරා මං කිව්වා. ඉතින් ඒ වගේ මට පොඩි පොඩි කිණ්ඩි දැම්මා එක එක්කෙනා. ඉතින් මං කොහොමද ගණන් ගත්තේ නැහැ. ඉතින් මට ඉන්නුම් කියන එක අපිට අදාළව නැහැ. ඉතින් කොහොම හරි මම ඊට පස්සේ මට මං බ්ලොග් කරන එකට මම පටන් ගන්නේ අපේ දිමන්ත ප්‍රොඩක්ෂන් එකේ අපේ දිමන්තයත් එක්ක. ඉතින් ඒ විදිහට මම බ්ලොග් කරන එක පටන් ගන්නවා. බ්ලොග් කරන එක මගේ ඇඟටම වදිනවා. ඉතින් ඊට පස්සේ මේ ඉතින් මම බ්ලොග්ස් 17ක් විතර කරලා තියෙනවා. ඉතින් බ්ලොග්ස් වලින් තමයි මම මේ තැනට ආවිල්ලා තියෙන්නේ. ඇත්තටම කියන්න ඕන බ්ලොග්ස් වලින් තමයි මම මේ තැනට ආවේ. ඉතින් ඒ විදිහට තමයි වීඩියෝ කරන එක එහෙම නැත්නම් ඔය බ්ලොග් කරන එක පටන් ගන්න. ඉතින් වටේ ඉන්න කට්ටිය කෙනිය අහන්න එපා ඔයගොල්ලොත්. ඉතින් ඒ විදිහට මොකක් හරි කන්ටෙන්ට් එකක් පටන් ගන්න ඒ විදිහට. ඉතින් මම බ්ලොග් කරන විදිය පටන් ගත්තා. මම වීඩියෝ කරන පටන් ගත්තා එහෙමයි. ඉතින් YouTube කරලා තියෙන help එක ගැන මම තව ටිකක් කතා කරන්න. ඉතින් YouTube පටන් ගන්න කාලේ මොකෙක්වත් තවට help කරන්න එන්නේ නැහැ. subscribers ලා 50ට දෙද්දි කවුරුත් උදව් ගන්නෙ නැහැ. කවුරුත් ගණන් ගන්නෙ නැහැ.
ඉතින් ඊට පස්සේ කොහමද මම දිගටම හරින කරගෙන ආවා. ඊට පස්සේ අර දිමන්තය, එතකොට අපේ බණියා, ඒ වගේ කට්ටියක් මගේ වටේ හිටියා. එතකොට අපේ DLS මේ DJ කරන එක, ඔය වගේ සෙට් එකක් අපේ මගේ වටේ හිටියා. ඊට පස්සේ ලොකු කට්ටියෙන් ගත්තොත් අපේ මණියා අයියා, එතකොට ට්‍රැවල් විත් වයිෆ් චාමණියක් එකසුන් අයියයි, ඒකට ගොඩක් ඇඩ්වයිස් දුන්නා අපිට. ඉතින් පර්සනලි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒගොල්ලන්ගෙන්. එක එක දැන් වලදී හම්බෙලා කතා කරලා එහෙම එක එක දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒ විදිහට මම අද මේ තියෙන තැනට මගේ channel එක ගේන්න තිනවා. අතර උනන් මම ලොකු සක්සස්ෆුල් කෙනෙක් නෑ, මොකද මගේ තාම subscribers ඉන්නේ 400 ගණනක්. ඉතින් මම කතාවත් කියන්නේ මම හොඳ සක්සස්ෆුල් එකෙක් කියලා, මොකද තාම video 30 ගණනක් 40 ගණනක් දාලා තාම ඉන්නේ subscribers 400 ගණනක්. ඉතින් subscribe හිඟා ගන්න යන්නේ නැහැ. ඉතින් මේ විදිහට හිඟා ගන්න යන්නත් එපා කවදාවත්, මොකද හිඟා ගන්න යා කවදාවත් ඔයාලට එන original subscribe නෙමෙයි. ඉතින් එහෙම හිඟා ගන්න යන්නත් එපා, ඔයාලට එන subscribe ටික එයි. ඒ විදිහට ඉතින් කොහොම හරි ඔහම ඇවිල්ලා මම මේ දැන් තියෙන තත්ත්වෙට මගේ YouTube channel එකයි ඒතකොට ඔක්කොම ටික පත් කරන්න තියෙනවා. ඉතින් මේක තමයි මගේ story එක. ඉතින් footage අපේ අයියට ගොඩක් ස්තුතියි, අයියා තමයි මට ඉතින් මාව මේකට එකතු කරගත්තා. ඉතින් ඉස්සරහට මේ වගේ ගොඩක් වීඩියෝස් වලින් ඔයගොල්ලෝ කලබ් වෙලා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් තැන්කියු අය එකතු කරාට, ආය හම්බෙමු. ඔන්නම් තමයි මේ channel එකේ විස්තර, එයාලගේ history එක. ඔයාලට ගැටු දෙනවා පල්ලෙන් comment කරන්න, YouTube ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා පහන්න. ඔයාලා channel කරන්න තියෙනවා channel එක ආදම් විදිහට මම video දාලා තියෙනවා. ඒ ඔයාලගේ video පායගේ channel වල link උත් මම පල්ලෙ video එකටින් දාලා තියන්න. එයාලා channel වල ගිහලා ඔයාලට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. එයාලා බලන්න. එහෙනම් මෙයාගේ තවත් අලුත් පිළිබඳ channel එක subscribe කරන්න. ඒකේ ගොඩක් අය සමහර vlog කරන එකනේ කියලා දුක් මල්ලි කියන්නේ. ඒ මල්ලි ඔයාලට vlog කරන channel එක කියලා එයාගේ subscribers ලා 500ක් වගේ ඉති මගේ මට channel එක subscribe කරන්න මතක නැහැ. එයාත් හොඳ කෙනෙක්. එයාගේ video බලන්න. අනිත් අය ටෙක් ගැජට් කියන ගොඩක් video හදලා තියෙනවා. ඒකලා ගේම videos බලන්න. ගැටලු තියෙනවා පල්ලෙන් comment කරන්න. මේකේ ඔයාලට අදහසක් හොඳ මේ වීඩියෝ එක ගැන මොනවද හිතන්නේ කියලා බලලා කමෙන්ට් කරන්න. වීඩියෝ එකෙන් දා ලයික් එකක් දාන්න. එහෙනම් මේවා වීඩියෝ එකක් බලන channel subscribe කරන්න. එහෙනම් තවත් වීඩියෝ හම්බුන සුබ දවසක්.